ළවයි ළමයි අපි තව විනාඩි පහක් විනාඩි තුනක් විතර බලමු. අනිත් අය ජොයින් වෙනකන් තාම 10යි ජොයින් වෙලා ඉන්නේ නිසා. හරි. පුතාල හැමෝටම මාව ඇහෙනවද? ළමයි. හරි. පුතාල අද අපේ මාසික පරීක්ෂණය තියෙන්නේ. මම ඔයාලට ගිය සතියේ කිව්වා පාඩම් කරගෙන එන්න කියලා. කොහමම පාඩම් කරගෙන ආවද ඉතින්? පාඩම් කරන් ආවද ළමයි? ඔව් ටීචර්. බොහොම හොඳයි. පුතාල කාලේ විනාඩි 45යි. මම ඔයාලට අද MCQ ප්‍රශ්න දීලා නැහැ. මොකද මං දැක්ක දෙයක් තමයි මං ඔයාලට හැමදාම ක්ලාස් එකේදී මොකක් හරි දෙයක් පැහැදිලි කරන්න, එහෙම නැත්නම් විස්තර කරන්න, එහෙම නැත්නම් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් දීලා ඔයාලගේ අච්චුපොත බලා ගන්නතෝ පුතාලට දෙයක් හිතලා කරන්න කිව්වොත් පුතාලට අමාරුයි පැහැදිලි කිරීම කරන්න. ඒ වගේම ලියන දේවල් ලියන්න පුතාලට තවම බැහැ. මොකද ඔයාලා MCQ වගේ චූටි දේවල් දුන්නොත් හොඳට කරනවා. අර වගේ පැහැදිලි කරන්න ලියන්න දුන්නොත් පුතාල පොඩ්ඩක් පටල ගන්නවා. ඒ නිසා අද පේපරේ MCQ නැහැ. ඔයාලට ලියන පේපර් එකක් තියෙන්නේ. මම දැන් පේපර් එක මේකෙත් ෂෙයා කරනවා. WhatsApp group එකටත් දානවා. පුතාල ඒකෙන් ඩවුන්ලෝඩ් කරගෙන පේපර් එක කරගෙන යන්න. විනාඩි 45යි. කො ළමයි වීඩියෝ ඔන් කරන්න, ශාකිරා විතරයි වීඩියෝ ඔන් කරන් ඉන්නේ. කෝ අනිත් අයත් ඔන් කරන්න. ශාකිරයි හෂිනී විතරයි වීඩියෝ ඔන් කරන් ඉන්නේ. කෝ හරි, බොහොම හොඳයි. ඉතින් පුතේ දැන් ටීචර් පේපර් එක ෂෙයා කරනවා. 5:40ට අපි පටන් ගමු. පුතාල හැමෝම කරන්න ඕන කොලේක, හරිද, පොතේ නෙමෙයි උත්තර ලියන්න ඕන, කොලේක උත්තර ලියන්න ඕන. ලියලා පේපර් එකේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ඔයාලා උත්තර ලියපු කොලේ පේපර් එකයි දෙක එකට ක්ලිප් කරගෙන පේපර්ස් එනම එකතු කරන්න කියලා ටීචර් කිව්වා. ගිය මාසේ පේපරෙත්, ගිය මාසේ පේපර් එකේ තිබ්බ තැනින්ම එකක් තියලා පේපර්ස් ටික එකතු කරන්න ඕන හැම මාසෙම. හරිද ළමයි, තේරුණා නේද? මිස් මට පේපරෙට ඉන්න වෙන්නේ නැහැ, තා චුට්ටෙන් අපිට කරන්ට් කවනවා. හරි පුතා, එහෙම වුණොත් පුතා WhatsApp group එකේ ටීචර් දානවනේ, ඒකෙන් බලාගෙන කාලය තියලා පේපර් එක කරන්න. හරිද? රෙකෝඩින් එක බලලා පේපර් එකේ ඩිස්කෂන් එක බලන්න. පේපර් එකට කරන්න වෙන්නේ පෝජි නෑ මිස්, ඒකයි ප්‍රශ්න. හරි, ප්‍රශ්නයක් නෑ පුතේ. රෙකෝඩින් එක බලලා පේපර් ඩිස්කෂන් එක බලලා උත්තර මාක් කරගන්න.
हर इन पुते दें टीचर स्क्रीन शेयर हेमोम कॉपी कराने पा पोत्तोलीं बलान लियाने पा तमांगे मत के तमांट पुलवाम विधिहट लिया उत्तर हाईलाइट करने के उत्तरे लियाने पा हारी उन्न पुताल पहाई हतली हाई वेलाव दैंगीदाम वेलाव पटांगा विनाडी हतली स्पाक वेलाव तीन एनिसा किसीम खलबल हिमीट हमोम लिया मेकेम बला लिया मारू आय पेपर का व्हाट्सएप पे के डाउनलोड करेंगे ना लिया ना हरी है ना हमों में उधर लिया ना उन पेपर का देंगे ना विलाओ पटांग करना पीछे दें व्हाट्सएप पे के डालना लमाय समहर टैंग वाले टाइपिंग मिस्टेक्स थी ना वो या बिंबिसार आज तुम आरा कर वो आरा में कुसे द किया लगे ने तना इन्होंने कुमाक द किया ला ये वाके टाइपिंग मिस्टेक्स थी ना ये वा गणन गाने पा हरी द टीचर खाला बले एट पेपर के हाथ में मुकद टीचर ने ऐसा तेरे पड़ा बिसी ने सा टाइपिंग मिस्टेक्स थी बहुत गणन गाने पा वाले के तेरे ना ने प्रश्न का द किया ला करेगे नी सर हटे आना हरी द उना हरी गेटलू आगती है ना एक मिनट में टीचर के यहाँ परीक्षण प्रश्न प्रश्न लिया उत्तर लिया अटैच कर हर प्रश्न लिया उत्तर वितरक लिया कर
කිසිම කලබලයක් නැහැ ළමයි විනාඩි 45ක් තියෙනවා හොඳට ප්‍රශ්න කියවලා හිමීට හරි උත්තර ලියන්න පැහැදිලි කරන්න තියෙන ඒවා හරියට පැහැදිලි කරන්න හිමීට කරන්න उत्तर डाउनलोड करते
ළමයි වීඩියෝ ඔෆ් කරන් ඉන්න අයත් කරනව නේද පැයත් එක ඩිනරෝ කරනව නේද අන්මියුට් කරලා උත්තර දෙන්න බලන්න සශිනී ඉසුරිකා ඩිනරෝ කෝ උත්තර දෙන්න බලන්න ළමයි අන්මියුට් කරලා හරි හෂිනී ශාමිලා මින්දුල කෞෂි සමාදි ඔෂානි සරින්දි දිනා හරි හැමෝම කරන්න විනාඩි 45 ඉවර වෙන්න විනාඩි 10කට කලින් මම ආයි පාරක් කියනවා තව විනාඩි 10යි තියෙන්නේ කියලා හිමීට කරගෙන යන්න කලබලයක් නැතුව තව වෙලාව මදි වුණොත් මම විනාඩි 5ක් විතර වැඩිපුර දෙන්න
ඔවෂාණි පස්වෙනි ප්‍රශ්නෙත් ලියන්න ඕනේ ඒක කියලා දීලා තියෙන්න. मार्च एप्रिल नीचे मार्च के तरफ दान बैठ है। पुता मैं थर्ड ग्रुप पे के अप्रैल ने द नहीं आप एक अट्टे वितर आई दान ने आप नीचे वहाँ पे ने सालिया वन है आ एक थमाई पुता है ना मेरे के बालम करना ना उधर हाँ नीचे तो कुछ पुता अप्रैल के तरफ वितर आई दान ने पुरुवां थर्ड ग्रुप पे के एक ने पुते एंसा पीछे में कि भी इसमें उसे आधार दिन प्रश्न टिक विचार किए ने नया पुत्र पहले डे दाव प्रश्न टिक आते हैं ना इन माँ पहले करना हाय पहना ने और टीचर
පුතාලා හැමෝම මියුට් කරගන්න නැත්නම් ඒත් ළමයින්ට ඩිස්ටර්බ් වෙනවානේ පේපර් එක කරන්න. ඒ නිසා හැමෝම මියුට් කරගන්න හොඳ ළමයි වගේ.
ठीक है बड़ा पाल लड़का ने हरि पुता ශාකිරාන ඈ තිරුම ලියන්න ඕනේ නැහැ වචන විතරක් ලියුවම ඇති ඔව් ළමයි හැම එකටම උත්තර ලියන්න ඕන
අයියෝ පේපර් එක අද කරලා තියෙන්නේ අම්මා අම්මා ළමයි කවුද මියුට් කරගන්න හරි හිරුනි අත්තලේ තුවසෙද හිරුනි හිමාෂා මියුට් කරගන්න ළමයි තව විනාඩි 7යි තියෙන්නේ ඉක්මනට කරන්න කාලය තව විනාඩි 7යි හැමෝම ඉක්මනට ඉවර කරන්න ඉවරය නැවත වතාවක් චෙක් කරන්න ලියපු උත්තර
ළමයි ඉවරද? තව කාලේ ඕන් ළමයි ඉන්නවා නම් අන්මියුට් කරලා කියන්න බලන්න. තව චූටි කාලයක් දෙන්න. අනිතා ඉවරද? තව විනාඩි කිහිපයක් ඕන ඉන්නවද? කෝ අන්මියුට් කරලා උත්තර දෙන්න බලන්න. ළමයි තව කාලේ ඕනද? ඔව් මැඩම්. හරි. විනාඩි පහක් දෙන්නම් ඉක්මනට කරන්න ළමයි.
ළමයි තව විනාඩි 2යි ඉවර නැතියි ඉක්මනට කරන්න මොකද නැත්නම් අපිට සාකච්ඡා කරන්න වෙලාව මදි වෙනවා හරි තව වෙනව උනා ඉන්නවද සාකච්ඡා කරන්න පටන් ගමුද ළමයි හා ටීචර් හරි එහෙනම් අපි සාකච්ඡා කරන්න ගමු පේප එක අමාරුද ලේසිද ලේසි මම ප්‍රශ්නයක් නෑ නේද හරි එහෙනම් බලමු උත්තර හරි බොහොම හොඳයි පළවෙනි ප්‍රශ්නය දෙමාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි නොකරන්නයි බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළේ කවුද? ඒකට උත්තරේ කියන්න බලන්න ළමයි. සුද්ධෝදන රජතුමා. ඔව් මොකද පුතා? සුද්ධෝදන රජතුමා. එතකොට ඒකට උත්තරේ සුද්ධෝදන රජතුමා. හරිනම් රතු පෑනෙන් හරියක් දාගන්න වැරදි නම් වැරදි ලකුණක් දාලා හරි උත්තරේ ලියාගන්න. අංකව දාන්න ළමයි ලකුණු දෙන විදිහ ටීචර් පේපරේ පේපේකේ අන්තිමට කියන්න මොකද නැත්නම් ඔයාල ලකුණු දාන සිහියේ ඉන්නේ හරියට උත්තර ටික බලාගන්නේ නැහැ ඒ නිසා හරිද ඊළඟ ප්‍රශ්නේ සාමීච කර්ම ලියන්න කියන්න බලන්න ළමයි මොනවද සාමීච කර්ම කියලා හුණක් වෙන්නේ ගැටීම ආසන පැනවීම පවන් සැලීම ආදී බොහොම හොඳයි හුණස් වෙන්නේ ගැටීම පවන් සැලීම ආසන පැනවීම පෑන් පහසුකම් සලසා දීම මෙන්න මේ වට තමා පුතේ සාමීච කර්ම කියලා ලියන්නේ. ජහිරු කෝ පුතා ලිව්වද? ඒ 0.924 කෝ ලිව්වද? අනුදි කවිත්මා අනුදි ලිව්වද උත්තර? කෝ. ඇයි මේ උත්තර දෙන්නේ නැත්තේ මෙත්මා? ඔව් ටීචර්. බොහොම හොඳයි. ඊට පස්සේ සොලොස්මා ස්ථාන නම් කරන්න. අපේ නෙත්මිනී කියන්න බලන්න එකට උත්තරේ නෙත්මිනී නෙත්මිනීට සිග්නල් නෑ වගේ හරි ශාකිරා කියන්න බලන්න මහියංගණය නාගදීපය ශ්‍රීපාද ස්ථානය දිවාගුවාව දීගවාපිය මුත්‍යංගණය තිස්ස මහාරාමය ශ්‍රී මහා බෝධිය මිසවැටිය රුවන්වැලි මහාසාය තෝපාරාමය අභයගිරි චේතවනාරාම බොහොම හොඳයි හරි ලියා ගන්න බැරි වෙච්ච ළමයි ඉක්මනට ලියන්න හරි ඊළඟ ප්‍රශ්නේ ප්‍රජාපති දේවියගේ දරුවන් දෙදෙනා කවුද හෂිනි ලිව්වත් එකට උත්තරේ ඔව් ටීචර් කියන්න බලන්න යාළුවන්ට ඇහෙන ප්‍රජාපතිගේ දරුවෝ දෙදෙනාගේ නම මොනවාද කියලා නන්ද කුමාරයා හා නන්දා කුමරිය නන්ද කුමාරයා සහ නන්දා කුමරිය බොහොම හොඳයි හැමෝම ලියාගන්න මේ ප්‍රශ්නෙට උත්තරේ නන්ද කුමාරයා සහ නන්දා කුමරිය ළමයි ටීචර් ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන්න ඔයාල දන්නේ නැත්නම් උත්තරේ දන්නේ නැහැ කියලා කියන්න ලිව්වේ නැත්නම් ලිව්වේ නැහැ කියලා කියන්න ප්‍රශ්නයක් නැහැ ටීචර් ප්‍රශ්නයක් අහනකොට සද්ද නැතුව ඉන්න එපා උත්තර දෙන්න හරි ඊළඟ ප්‍රශ්නේ බිම්බිසාර රජතුමා කරපු ආරාමය කුමක්ද කියන්න බලන්න ළමයි බිම්බිසාර රජතුමා කරපු ආරාමය වේලුවන ආරාමය බොහොම හොඳයි බිම්බිසාර රජතුමා කරපු ආරාමය තමයි වේලුවන ආරාමය හරි ඊළඟ ප්‍රශ්නේ
බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ ස්ථාන දෙකක් ලියන්න. මහයංගනේ කාගදීපය මුණියංගනේ. මගදීපය බොහොම හොඳයි. ওই 11 ස්ථාන වන්දනාමාන කරන්නේ මොනවාද? බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරාම ඒ පාදස්පර්ශය ලැබපු තැන් බුදුරජාණන් වහන්සේ ගිමන් හරපු තැන් මේ වගේ ස්ථාන තමයි අපි 11ම ස්ථාන කියලා වන්දනා කරන්නේ. ඒ නිසා මේ 7වෙනි ප්‍රශ්නෙට 11ම ස්ථාන වලින් ඕනම දෙකක් ලියුවනම් හරි දාගන්න. ඊළඟ ප්‍රශ්නේ ස්තූප තන පිළිය යුත්තෝ හතර දෙනෙක් දෙදෙනෙකු නම් කරන්න. හරි ඒකට උත්තරේ කියන්න බලන්න. බුදු පසේ බුදු තව මොනවාද අනිත් දෙකක් කියන්න? මහරහත් චක්‍රවර්ති රජ. බොහොම හොඳයි ළමයි. බුදුරජාණන් වහන්සේලා පසේ බුදුවරුන් වහන්සේලා මහරහතුන් වහන්සේලා සහ සක්විති රජවරුන් මෙන්න මේ සිව් දෙනාට තමයි පුතේ අපි ස්තූප තන පිදිය යුත්තන් සිව් දෙනා කියලා හඳුන්වන්නේ. එක ලියාගන්න බැරි වෙච්ච ළමයි ලියාගන්න. බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරුන් මහරහතුන් වහන්සේ සහ සක්විති රජ. ඒකට උත්තර ලියන්න බැරි වෙච්ච අය ලියාගන්න. ඉක්මනට ලියාගන්න. හරි ටීචර්. හරි. ඊළඟ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ පහළ भारतीय समाजे तिबु चतुर्वर्ण अतरिन देखाक लियान वर्ण कियान मुनाद पुते मेतन कुल बुद्रजानन वहां से पहलो समय भारते कुल तिबुना मां मेक नोए कवस्तावलो अलड़ कियल दील तेना आए कुल हतर अतरिन देखाक लियान मुकाद पुता टीचर हुन है पुते बामुनु कुले हरि तव बामुनु कुले तव मुनाद ब्राह्मण ब्राह्मण कुले शास्त्रीय कुले वैश्य कुले सह शुद्ध कुले ये कियन्ने राजवरु ब्राह्मणयन वेलंदुन सह කසල ශෝධක කසල එකතු කරන ඒ වගේ ආයතන ශුද්‍ර කුලය කියලා හැඳින්වුවේ අන්න ඒ අය. හරි. ඒකට උත්තරේ ලියන්න බැරි වෙච්ච අය ලියා ගන්න. ශාස්ත්‍රීය කුලය බ්‍රාහ්මණ කුලය වෛශ්‍ය කුලය සහ ශුද්‍ර කුලය शुद्र कुलय हरि टीचर ब्राह्मण वैश्य शास्त्रीय सह शुद्र ईलंग प्रश्न हरि ए प्रश्न नामे इतनी इवरा अपि अमु देवनी प्रश्न एक बुद्ध ससुने पैविधि उ कांतावन देदे ने कुनाम करन्न आखियन बाला नाम प्रजापति प्रजापति බොහොම හොඳයි මහා ප්‍රජාපති ගෝතමිය යශෝදරාව නන්දා තෙරණිය ඒ වගේ ඕනම උත්තරයක් ලියන්න පුළුවන්. හරි මම අහන කෙනා ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්න. කැලේ තියෙන කොයි දේවත් රස වේවා කවිය සම්පූර්ණ කරන්න කවුද? ඒකට උත්තරේ කියන්න බලන්න කෞෂි. කෞෂි කියන්න බලන්න උත්තරේ. කෞෂි कौशी नद अनेक मिनी क्या न बलाने हैं ना उत्तरे कैले तिबन कोई देवा प्रसे वेवा माले बमरु में पीरीवरे तिवेवा अवे तिबन रसमाला अडुवेवा गवें गव दिव मालिक से देवा බොහොම හොඳයි බොහොම හොඳයි පුතේ ලියා ගන්න බැරි වෙච්ච අය ඒක ලියා ගන්න මොන ටීචර් එකපාරක් කියනවා මලේ බඹරු මෙන් පිරිවෙර ඇති වේවා අවුවේ තිබෙන රස්මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑ දේවා ලිව්වද මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්න ළමයි
දිනරු දිනරු ලිව්වද දිනරු ලිව්වද ශාලිනී චාක්‍ය පුතා ලිව්වද මිහිදිනී ලිව්වද ඔෂානි කො ලිව්ව නැද්ද උත්තර දෙන්න නැත්තේ අයියානේ ආ ලිව්වද ඊළඟ ප්‍රශ්නේ මහා ප්‍රජාපති ගෝතමියගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ ලියන්න එක එක කියන්න බලන්න සුවණී එකක් කියන්න ප්‍රජාපතිගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ නිර්හංකාර බව නිර්හංකාර බව හරි ශාකිරා එකක් කියන්න බලන්න සැබෑ ධාරක සෙනෙහෙන් යුත ගුණගරුක මවක් වීම මේ ආදර්ශය පැහැදිලි කරන්න කියලා නේ තියෙන්නේ ඔව් පුතේ පැහැදිලි කරන්න තියෙන්නේ මං ඒක ඔයාලට කරන්නම් මට ඉස්සෙල්ලා කියලා ඉන්න ගන්න පුළුවන් ආදර්ශ ටික එහෙම නෑ පුතේ ආදර්ශ ටිකක් ඉස්සෙල්ලා ටීචර් කියන්නකො ටීචර් ඊට පස්සේ ඔයාලට කියලා දෙනවා පැහැදිලි කිරීම සිද්ධ කරන්න ඕන විදිහ හරි ශාකිරා කියන්න බලන් තව ආදර්ශය නිසි නායකත්ව හා පැනවීම අන්න හරි අදිෂ්ඨානය නොසැලී සිටීම අබාධක කැපවීම කැපවීම මෙන්න මේවා තමයි පුතේ අපිට ආදර්ශ විදිහට ගන්න පුළුවන් නමුත් ඔයාලගේ නමය වසර කියන්නේ කොහොමත් ඔයාලට විස්තර කිරීමක් එනවා තුන්වෙනි ප්‍රශ්නේදී හැම කොටසකම හරිද ඉතින් පුතේ විස්තර කරන්න පැහැදිලි කරන්න මේ වගේ අවස්ථාවක ඔයාලා කරන්න ඕන මුලින්ම ඔයාලා පුංචි පටන් ගන්න ඡේදෙ මුලින්ම ලියන්න ඕන මහා ප්‍රජාපති ගෝතමිය කියන්නේ කවුද කියලා ලියලා පටන් ගන්න කවුද කියලා උදාහරණයක් විදිහට මහා ප්‍රජාපතිය යනු බුදුරජාණන් වහන්සේගේ ගිහි කල සුළු මවයි එතුමියගේ චරිතයෙන් අපිට ගත හැකි ආදර්ශ බොහෝමයකි කියලා පළවෙනි ඡේදෙ ලියලා පටන් ගන්න හරිද ඊට පස්සේ ඊළඟට එක ආදර්ශයෙන් ආදර්ශය විස්තර කරන් යන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අදිෂ්ඨානය. ඔයාලට ඒකට ලියන්න පුළුවන් මහා ප්‍රජාපතිය දැඩි අදිෂ්ඨානයකින් යුතුව කටයුතු කළ අදිෂ්ඨානශීලී කාන්තාවකි. එතුමියට කොතරම් බාධක පැමිණියත් කොතරම් පසුබටවීම් සිදු වුණත් එතුමියගේ අදිෂ්ඨානය නොසැලී තබා ගත්තා. ඒ වගේ ඔයාල මොකක් හරි එක ආදර්ශයක් ලියලා ඒක විස්තර කරනවා. ඊට පස්සේ තව ආදර්ශයක් ලියලා ඒක විස්තර කරනවා. සොරි ළමයි ඒක විස්තර කරනවා එහෙම එහෙම ටිකෙන් ටික ටිකෙන් ටික ආදර්ශයකින් එක ලියමි ඔයාලා විස්තර කරගෙන යන්න එතකොට ඔයාලා නොදැනුවත්වම ඔයාලට තනි පිටුවක් විතර වුණත් ප්‍රශ්නය පැහැදිලි කරන්න පුළුවන් තේරුණාද excuse me madam ලිව්ව උත්තරේ බුද්ධ කාලයේ කාන්තාවන්ට තිබුණේ ඉහත පහත් ආකාරයේ සැලකිලි කාන්තාවන්ට බුදුදහම ඇසීම මරණ දඬුවම පවා හිමනා අවදියේ ගිහි කල බුදුරදුන්ගේ සුළු මව වූ ප්‍රජාපති ගෝතමියට සසල ගැන කලකිරිනි. එයට හේතුව තම පුතු නන්ද කුමරු පැවිදි වීම නිසායි. පැවිදි වීමට කැමැත්තෙන් සිටි ශාක්‍ය කෝලීය දෙපිලිසේ බිරින්දෑවරු තම අදහස මත මහා ප්‍රජාපති ගෝතමියට දැන්වායි. පළමු වර ඇය බුදුරජුන්ගෙන් විමසන විට මෙය තාම එයට සුදුසු කාලය නෙවෙයි යැයි බුදුරජුන් පැවසුවේ. දෙවන වරද දුන්නේ එම පිළිතුරට එමෙන් කියා තෙවනුව එතුමිය හිස මුඩු කර කසාවත් තැන්ද චාක්‍ය කෝලිය වංශ බිරින්දෑවරුන් සමග වේළුවනාරාමයට පයින් නැවිලි ගියේ මේ දුටු ආනන්ද තෙරණුවන් වහන්සේ තම ගිහි කල හදා වඩාගත් බුදුරදුන් සුළු මවගේ ගුණ ප්‍රකාශ කොට ධාර ක්‍රිෂ්ණාහි ස්නේහෙන් යුතු මව බව ප්‍රකාශ සිකට බුදුරජාණන් මේ පැවිදීමට අවස්ථාව සලසා දුන්නේ බුද්ධ මාතා යනුවෙන්ද මෙතුමිය හඳුන්වයි උත්සාහය අත්හැරීම මෙතුමිය තුලින් ආදර්ශයට ගත හැකි මින්දුල ඔයා ලියලා තියනවා හොඳයි නමුත් පුතේ ආදර්ශයකට ලියලා තිබ්බේ ඔයා උත්සාහය අත්හැරීම විතරයි තමයි හැමෝම අහන්නේද හිටියේ මින්දුලගේ උත්තරේ ඒකේ තිබ්බ ගැටරුව තමයි ළමයි මින්දුල ආදර්ශ ලියලා තිබ්බේ එකයි මින්දුලගේ සම්පූර්ණ උත්තරේ මේ සයිස් කියලා ගත්තොත් මෙන්න මේ වගේ චූටි කොටසක්ම ආදර්ශ ගැන ලියලා තිබ්බ. අනිත් ඔක්කොම ලියලා තිබ්බ මොකක්ද? ප්‍රජාපතියගේ ජීවිත කතාව. තේරුණාද මින්දුල? ප්‍රශ්නෙට අදාළ උත්තරේ තමයි පුතේ අපි ලියන්න ඕන. දැන් ඔයාලගෙන් ආදර්ශනේ පැහැදිලි කරන්න තියෙන්නේ. ගත හැකි ආදර්ශය තමයි පැහැදිලි කරන්න ඕන. එතකොට මින්දුල ප්‍රජාපති කියන්නේ කවුද ප්‍රජාපතිගේ ජීවිත කතාව ලියනවා නම් ඒක අන්න ඒ දේවල් අපි පළවෙනි ඡේදයට විතරක් සීමා කරන්න ඕන
ඊට පස්සේ එතනින් එහාට ඉතුරු හැම ඡේදකම තියෙන්න ඕන ප්‍රජාපතිගේ චරිතයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ විස්තර කිරීම. තේරුණාද? ඔන්න උදාහරණයක් විදිහට උත්සාහවන්ත බව. එතුමිය පාද තුවාල වෙද්දී ඊට පස්සේ මහ වර්ෂාව මැද්දේ අවුවේ නියඟ මැද්දේ ගම් නියම් ගම් පසු කරමින් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු විහෙරට පයින්ම ගමන් කරා. ඒක උත්සාහය එතුමිය ගන්න ඒක විස්තර කළ උත්සාහය ගැන ලියනවා. ඊට පස්සේ නොපසු බටව මොකක් හරි අරමුණක් තියෙනකොට ඒ අරමුණ නොඅතරීම. හතර පාරක්ම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලත් එතුමිය තමන්ගේ අරමුණ අතෑරී නෑ. අරමුණ අල්ලගෙනම හිටියා. ඊට පස්සේ ඒක විස්තර කරනවා. ඊට පස්සේ තව දෙයක්. හොඳ මවක් වුණා. තමන්ගේ දරුවෝ දෙන්නට විතරක් නෙමේ තමන්ගේ නැගණියගේ පුතා වුණ සිදුහත් කුමාරයාටත් හොඳ මවක් වුණා. සිදුහත් කුමාරයාව හොඳින් බලාගත්තා. ඉතින් පුතේ ප්‍රජාපතියගේ ජීවිත කතාවම ඔයාලට මේ ආදර්ශ ඇතුළට දාලා ලියන්න පුළුවන්. අන්න එහෙමයි ඒ වගේ ප්‍රශ්නකට උත්තර ලියන්නේ. තේරුණාද? බොහොම හොඳයි. ළමයි ඔයාලා දැන් ලියලා තියෙන උත්තරේ නෙමේ දැන් ටීචර් ඔයාලට කියලා දුන්නනේ ලියන විදිහ. ආයි ඔයාලා උත්තරයක් ලියන්න ලියලා ටීචර්ට වට්ස්ඇප් කරන්න ඒකේ ෆොටෝ එක. හරිද? ඔයාලා දන්නවද ටීචර්ගේ වට්ස්ඇප් නම්බර් එක? ඔව්. ටීචර් මේ ග්‍රේඩ් 9 ගෲප් එකට ග්‍රේඩ් 9 ඒප්‍රිල් ගෲප් එකට ඔයාලගේ මාසික පරීක්ෂණයේ දාලා තියෙන ෆෝන් නම්බර් එක තේනව නේද ඔයාලට? අන්න ඒ නම්බර් එකට වට්ස්ඇප් කරන්න ඔයාලා නැවත පිළිතුරක් කියලා සම්පූර්ණ පිළිතුර ලියලා ඒක ටීචර්ට වට්ස්ඇප් කරන්න. ටීචර් ඒක බලලා ඔයාලට ලබන සතිය කියන්නම් ඒක මොනවද තිබ්බ අඩුපාඩු කියලා. හරිද? කෝ. හරි. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. අත්හල යුතු අන්ත දෙක නම් කරන්න බුදුරජාණන් වහන්සේ අන්ත දෙකක් අත්හරින්න කිව්වා. ඒ අන්ත දෙක මොනවද කියලා අහන්නේ. කියන්න බලන්න ළමයි. කො ළමයි. බුදුරජාණන් වහන්සේ අත්හල යුතු අන්ත දෙක ලෙස නම් කරේ මොකද්ද? කොනක්ද ඉතින් කියන්නේ? බොහොම හොඳයි. කාම සුකල්ලිකාණු යෝගය සහ අත්ථ කිලමතාණු යෝගය. ඒ කියන්නේ මොකද්ද? ශරීරයට දැඩි ලෙස දුක් වීම සහ ශරීරයට අධික ලෙස සැපදීම කියන අන්ත දෙක. හරි. ලිව්වේ නැති ළමයි ලියා ගන්න. ඊළඟ ප්‍රශ්නේ සංඝ ගුණ තුනක් ලියන්න. සංඝ ගුණ ඔක්කොම කීය තමයි? 9යි. 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 හරි. ඒ 9න් තුනක් කියන්න බලන්න. උජ්ජපටිපන්න භගවා. භගවා. කවුද භගවා කිව්වේ? සුපටිපන්න, උජ්ජපටිපන්න, ඥායපටිපන්න. ආයි පාරක් බලන්න හොඳට. නමයින් මතක නෑ වගේ. හරිද? පටිපන්න, සාමීචි පටිපන්න, ආවුනේය, පාවුනේය, දකිනේය, අන්දිර කරණේය. බොහොම හොඳයි. ළමයි මතක නැති අය, ලිව්වේ නැති අය, වැරදි උත්තර ලියපු අය නැවත වතාවක් පොත බලන්න. මොකද ඔයාලා විභාගෙට කලින් දවසේ ඔය හැමදේම පාඩම් කරන්න හිටියොත් කිසි දෙයක් හරියට පාඩම් කරන්න වෙන්නේ නැති නිසා. හරිද? හරි. ඊළඟ ප්‍රශ්නේ සංඝ ගුණ ඇසුරෙන් ඔබේ දිවියට ගත හැකි ආදර්ශ පහක් ලියන්න. හරි. හෂිනී එක ආදර්ශයක් කියන්න බලන්න. හෂිනී එකක් කියන්න බලන්න. ඒක ලිව්වේ නැහැ. හරි. ඊළඟට මින්දුල එකක් කියන්න බලන්න ආදර්ශයක්. තම ගුරුවරයාට කීකක් කියමු.
තම ගුරුවරයාට කීකරු වීම සංගුණ ඇසුරෙන් ගත හැකි ආදර්ශය ආමින්දුල මධ්‍යම ප්‍රතිපදාවට අනුව ක්‍රියා ක්‍රියා මධ්‍යම ප්‍රතිපදාවට අනුව ක්‍රියා ක්‍රියා ඒක නම් ගන්න පුළුවන් ශාකිරත් එකක් කියන්න බලන්න මනාලෙස සිල්වත් වීම මනාලෙස සිල්වත් වීම බොහොම හොඳයි ශාකිරා ඊට පස්සේ තව එකක් සුවනි කියන්න බලන්න සුවනි 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 නැත්තේ හරි කමක් නැහැ පුතේ සංඝ ගුණ වලින් අපිට ගන්න පුළුවන් ආදර්ශ තමයි සංඝයා වහන්සේලා අපි අපි එක උදාහරණයක් ගත්තොත් පුතේ අපිට ලියන්න පුළුවන් සංඝයා වහන්සේලා ලද දෙයින් සතුටු වෙනවයි කියන එක උන්වහන්සේලාට අපි දානය දුන්නාම උන්වහන්සේලා කිසිම වෙලාවක අපිට මේක මදි තව දේවල් ඕනේ කියලා ඉල්ලන්නේ නැහැ ලද දෙයින් සතුටු වීමේ ගුණය හරිද ඒක විස්තර කරන්න පුළුවන් සංඝයා වහන්සේලාට දානයක් දුන්නාම කවදාවත් නැවත නැවත ඉල්ලන්නේ නැහැ ඒ ලද දෙයින් සතුටු වෙනවා. ඉතින් අපිත් අපේ ජීවිතයේදී අපිට ලැබෙන දේවල් වලින් සතුටු වෙලා ඊට වඩා දේවල් හොයන්න නැතුව ඉන්න ඕන. ඊළඟ එක තමයි මදුම් පිළිවෙත අනුගමනය කිරීම. හරිද සංඝයා වහන්සේලා දැඩි ලෙස සැප හොයන්නෙත් නැහැ දැඩි ලෙස ශරීරයට දුක් දෙන්නෙත් නැහැ. ශරීරයට අවශ්‍ය ප්‍රමාණය කනවා අවශ්‍ය ප්‍රමාණයට වැඩ කරනවා ඒ හැමදේම මධ්‍යස්ථ ප්‍රතිපදාවෙන් අනුගමනය කරනවා ඉතින් අපි ඒ විදිහට මධ්‍යස්ථව හැමදේම කරන්න ඕනේ ඊට පස්සේ සංඝයා වහන්සේලා කිසිම දෙයක් අපතේ යවන්නේ නැහැ හැමදේම පුළුවන් තරම් පරිස්සම් කරනවා නිකන් ලැබුණා කාගෙන් හරි දානයක් ලැබුණා කියලා උන්වහන්සේලා කිසි දෙයක් අපතේ යවන්නේ නැහැ උන්වහන්සේලා හැමදේම පරිස්සම් කරනවා අර පරිස්සමින් පාවිච්චි කරනවා තමන්ට වැඩි දෙයක් වෙන අයට දෙනවා ගමේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවා ඔන්න ඕකත් තව ආදර්ශයක් ඊට පස්සේ සංඝයා වහන්සේලා අනිත් මිනිස්සුන්ට කරදරයක් වුණාම තමන් වහන්සේලාට පුළුවන් උපරිම පුළුවන් ආකාරයට උදව් කරනවා උන්වහන්සේලා ගමේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු ගැන කරදරයට පත්වෙච්ච අය ගැන මේ හැමෝම ගැන හොයලා බලමින් හැමතිස්සෙම කටයුතු කරනවා ගමේ අයෙක්ට කරදරයක් වුණාම ගමේ පොදු මොනවා හරි ප්‍රශ්නයක් වුණාම එතනට මුලින්ම එන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඉතින් අපිත් ඒ වගේ දේවල් ආදර්ශයට ගන්න ඕන කාට හරි කරදරයක් වුණාම උදව් කරන්න මොනවා හරි ප්‍රශ්නක ඉන්න කෙනෙක්ගෙන් ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා අහලා අපිට පුළුවන් විදිහට උපකාර කරන්න මේවා අපිට සංඝයා වහන්සේ නමකගෙන් ගන්න පුළුවන් ආදර්ශ. ඔන්න ඔය වගේ දේවල් පුතේ ඔවා අච්චු පුතේ තියනවද නැහැ प्रश्न उत्तर लियन महालुक्टिव විදිහට आदर्श टीका हितागेन एक विस्तर करवांकम तीयन हरिद तेरुनाद उत्तर लियन विधिया श्रीपादस्थान वंदनाव सोलस्मस्थान वंदनाव अटमस्थान वंदनाव कतरगम वंदनाव एवं ओनम देखा श्रीपाद वंदनावेदी भाविता करन विशेष विशेष वचन बहुम हुंदाय අඩේගුරා තුන් සරණ මහගිරි දමය තවමන කරුණා කරනවා කරුණා කරනවා බොහොම හොඳයි ළමයින්ට මතකයි නේද ටීචර් හිතුවට වඩා ළමයින්ට හොඳට මතකයි ලියන්න බැරි වෙච්ච අයත් අනිවාර්යයෙන්ම ලියන්න ලියන්නේ නැතුව ඉන්න කවුරුත්
හරිද ලියා ගත්තද ලියන්න බැරි වෙච්ච අය ඔව් ටීචර් හරි ඊළඟ ප්‍රශ්නේ අර්ථාන්විත වන්දනය තුලින් පුද්ගල සංවර්ධනය සිදුවන ආකාරය පැහැදිලි කරන්න මේකට උත්තර ලිව්ව අය පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න බලන්න අර්ථාන්විත වන්දනය තුලින් පුද්ගල සංවර්ධනය සිදුවන ආකාරය පැහැදිලි කරන්න මින්දුල ලියලා මින්දුල කියන්න බලන්න යාළුවන්ට ඇහෙන්න ලියපු උත්තරේ පොඩ්ඩක් අද සමාජයේ බොහෝ දෙනා වන්දනා ගමන් යන්නේ විනෝදේ පිණිසයි. කතරගම අබ්ද කාලයේ ප්‍රසිද්ධ දඩමස් වලට අර්ථාන්විත වන්දනාව මගින් ආගම දහමට නිගරුණු වෙයි. පුද්ගලයන්ගේ ඉක්මීම රද්ද්‍රා වැනි ගුණාංග වර්ධනය කරයි. බොහොම හොඳයි මින්දුල. අන්න ඒ වගේ කරුණු තමයි ඒකට එන්න ඕන. අර්ථාන්විත වන්දනය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා හඳුන්වන්න. අර්ථාන්විත වන්දනය කියන්නේ සංයමයකින් යුතුව ශ්‍රද්ධාව පෙරදරි කොටගෙන සංවරව අපි ගිහින් වන්දනා කරන එකට තමයි අර්ථාන්විත වන්දනය කියන්නේ. ඉතින් මේකෙන් මිනිස්සෙගේ පුද්ගලික සංවර්ධනය, මිනිස්සෙට සංවර වෙන්න, තැනකට ගිහාම ඒ තැනට අදාළව හැසිරෙන්න, තැනට සුදුසු ලෙස අඳින්න, තැනට සුදුසු වචන කතා කරන්න, මේ වගේ ගුණාංග සංවර්ධනය වෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සෙට ඉවසීම ප්‍රගුණ කරන්නත් මේක ගොඩාක් වැදගත් වෙනවා. මොකද තැනකට ගිහාම හරි විදිහට හැසිරෙන්නේ මේ මිනිස්සයාගේ ඉවසීම වැඩි වෙන්න ඕන නැත්තම් දඟලන්නමයි හිතෙන්නේ. එහෙම නැත්තම් පන්සලකට ගිය වෙලේ ඉඳන් මිනිස්සුන්ට කන්න හිතෙනවා සමහර අයට කියන හැම එකම අරන් කන්න හිතෙනවා ඒ වගේ දේවල් වළක්වන්න ඉවසීම තියෙන්න ඕනේ ඊට පස්සේ මිනිස්සෙගේ සංවර භාවය වර්ධනය වෙනවා ඒ විතරක් නෙමේ මිනිස්සෙගේ සංවර භාවය සංහිඳියාව ඉවසීම මේ හැම ගුණාංගයක්ම මිනිස්සෙක් තුලින් සංවර්ධනය වෙනවා වන්දනාමාන කිරීම හරියට කරනකොට ඉවසන්න පුරුදු වෙනවා සංවර වෙන්න වචනය පිරිසිදු කරගන්න ඒ විතරක් නෙමේ හරියට අර්ථවාන්විතව වන්දනාමාන කරනකොට මිනිස්සෙගේ හිතත් පිරිසිදු වෙනවා ඔන්න ඔය කරුණු දාලා ඒ කරුණු තව ටිකක් විස්තර කරලා පැහැදිලි කරලා ඔයාලට ඒ ප්‍රශ්නෙටත් උත්තර ලියන්න පුළුවන් හරි ඉතින් ළමයි ඔය පැහැදිලි කරන්න තියෙන ප්‍රශ්න ටික කියන්නේ මේ ප්‍රශ්න තුනේ අවසාන ප්‍රශ්න තුන තියෙන්නේ ඒ තුනටයි කෙටි සටහන් ලියන ප්‍රශ්න දෙකටයි මේ කෙටි සටහන් දෙකයි අනිවාර්යයෙන්ම ලියලා ෆොටෝස් ගහලා ටීචර්ට WhatsApp කරන්න ඕන හරිද එතකොට ටීචර් බලන්නම් ඔයාලා හරියට ටීචර් කිව්ව දේ තේරුම් අරගෙන හරියට උත්තර ලිව්වද කියලා හරිද ළමයි දැන් අපිට 7යි වෙලාවේ ඒ නිසා අන්තිම බද්ධ කච්චානා තෙරණියයි ආනාපාන සති භාවනාවයි ගැන සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ ඒක මම ලබන සතිය කියලා දෙන්න මේ ටික අනිවාර්යයෙන්ම ලියලා ඔයාලා WhatsApp කරන්න ඕන ටීචර්ට හරි ළමයි හැමෝටම පේපර් එක තේරුණාද ප්‍රශ්න මොනවා හරි තියෙනවද නොතේරුණ තැනක් හරි තේරෙනවද නෑ ටීචර් බොහොම හොඳයි හරි ළමයි එහෙනම් හැමෝම WhatsApp කරන්න මම අර මාසික පරීක්ෂණ පේපර් එක එහෙම දාලා තියෙන ඒ නම්බර එක මගේ ඒ නම්බර එකට WhatsApp කරන්න ඔයාලා ලියලා ෆොටෝස් ගහලා අනිවාර්යයෙන්ම මේ සතියේ මැද්ද වෙන්න කලින් WhatsApp කරන්න හරි ළමයි එහෙනම් අපි අද ක්ලාස් එක නවත්තමු හැමෝම ලබන සතියෙන්න පාඩමේ ඉතුරු ටික කරනවා ඒ වගේම පේපර් එකේ ඔයාලගේ අඩුපාඩු සාකච්ඡා කරන්න මම ඔයාලා එවන එක බලලා එහෙනම් හැමෝටම ආයුබෝවන් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමෝම Hi, Bowen. Hi, Bowen. Hi, Bowen. Hi, Bowen. Hi.